සෞඛ්‍යමත්තුමා රාජිතසේන රත්නමත්තුමා කියනවා මීට කලින් මම වසංගත 6ක් මේ රටෙන් තුරන් කරා දැන් මේක විශාල මහනුවරක් වෙන්න තව ටික දවසයි තියෙන්නේ කියලා බොහොම කරුණාවෙන් මගේ මිත්‍ර රාජ්‍ය සේනාරත්නමැතිවඩන් කියනවා වසංගත හයක් දුරු කරා නම් දෙවියනි මේකත් දුරු කරලා දෙන්න ඔබතුමාට මේ රටේ ජනතාවගේ සාර කීර්ති ප්‍රණාමයක් ඇති වෙයි එහෙම කළොත් දැන් මේ විශේෂක් දැන් මේ තියෙන වසංගතයත් එක්ක විශේෂඥවරුන්ගේ මතයට කන් නොදී विशेषज्ञ मत इतम आवश्यक अब विशेषज्ञ मत गर्कुलाइन विशेषज्ञ मत गर्कुला मतका अरे अपे लंका मे मे वायु संघ मे सभापति විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මැපිනිය මීට මාස දෙකකට ඉස්සෙල්ලා කිව්වා මේ විපත්ති පිළිබඳව කතා කළා අපි මේක රැකුරු නැත්නම් ආරක්ෂා උඩේ නැත්නම් මේ මේ දේවල් වෙනවා කියලා කිව්වා අද විශේෂඥ මතයත් පත්තරේ විදි කරලා ගණන් ගන්නේ නැතර මේ ආණ්ඩු පත්තරා තිබෙනවා ඒක තමයි මේ ආණ්ඩු වැරදිත් වෙනවා විශේෂඥ පත් කරන්නේ ඒකයි විශේෂඥන්ගේ ගන්න වැඩ ඒව නෙමෙයි අද වැඩ ගන්න එක්කනාගේ වැඩ ගන්නෙ නැහැ මතර වැඩ කරගෙන තිබුණා අද පුන්නක් උදිය කරනවා අද පුන්නක් උදිය කරන සත්ව ආරාධන අද එතුමා අපේ පැරුවම් බණ්ඩාර මහත්මයා කොච්චර අපි දන්නා රට රකින්න ජනහඬ ලේකම් කම් උසරමින් මේ රටේ උන්නතියට දියුණුවට එතුමා කොච්චර වැඩ කළාද අද කෝල් අද තව ඉන්න නාමණේ කෙනෙක් කියන්න පුළුවන් අද ගරු ජනාධිපතිතුමනි ඔය කේවට්ටයන්ගේ කීන් අහලා කේරන් අහලා ඔබතුමා වුන් අයින් කරා නම් දැන්වත් ගන්න ඉතරාට आचार्य पी विजयवंद्र महापेरवा पुरोहित वर्ट्यो दमाय अभी मे किया पौद्र तरा शटर आदरण सह अभी मे वकियाण पीजन गंड अरे अपट सिद्धि अरे खम्मे आचार्य पकड़ के गंडे अदर पापरादी दुरंगट हर बलांड पप्य बलांड अनागत बलांड අධ්‍යාපන නැතුව අවුරුදු එකමාරක් දරුවන්ට අධ්‍යාපනය නැහැ මොට්ට රැලක් බිහි වෙන්නේ අනාගතයේදී දිසා පාමක් කරුන්ගේ ඉල්ලීම දෙන්න බැරි නම් දෙන්න පුළුවන් දිනයක් කියන්නේ වුන් වැඩට යයි කිසි මේකක් නැතුව අද විකෘති වෙලා ඉන්නේ වික්ෘති වෙලා ඉන්නේ මේ වට උපදෙත් මෙන්න මේ කේවට්ටේ ඉඳ අපි කියනවා ජනාධිපතිතුමා යන ගමන සාර්ථක කරන්න නම් මේ කේවට්ටේ උපදෙස් හරියන්නේ නැහැ මහාචාර්යවරුන්ගේ උපදෙස් අරගෙන ඉදිරියට ගියොත් මං හිතනවා විශේෂඥ කියන්නේ ඒකටනේ නිකන් ඒකටද හැම කෙනාම විශේෂඥ නෙමෙයි ලොවෙන් එක එක දෙයකට සම්මත කියලා තියෙනවනේ ඒවාද පිළිම මේවා නිකන්
පුරාණේ පඬිතුවරු මිනිකන් කට ගහනකොට කියන දේවල් නෙමෙයි. දැන් ඒවා මං හිතනවා ඕඩියේ ඉඳන් අපට අදින්න සිද්ධ වෙලා තිබෙනවා. අදින්න සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා අපි කියනවා ඔය බුදු අලංකාර වගේ දේවල් අරන් කියවන්න. ඊළඟට දැන් සමහර ඉන්නවනේ කිසිම වාචාල කන්දුරණයක් ඉන්නෝනේ මොකක් හරියක් දන්නේ නැහැ කියන්න පුළුවන් වාචාල කන්දුඩ උනවා එහෙම අයත් ඉන්නවා ඊළඟට ලියන්න පුළුවන් ලියන ලියන ලේඛකයා පැත්තකට දාලා අර ඩීමන් ආනන්ද මහත්මයාගේ පොත් වාගේ කියන අයත් ඉන්නවා මේ මේ විශේෂඥයෝ නෙවෙයි මේ උල්ලු විශේෂඥ මොජත් ගත්ත පරියට ජනාධිපතිතුමනි ඔබේ ඉලක්කය සාර්ථක වෙනවා එහෙම නැත්නම් අපේ ඔක්කොටම කවදා හෝ एक तेनाट बैठना मे अदा सिद्धन अमतक मे गमन मे विधि मिनसुंड तरपेला दैव मतक्लाइन दे दिव्यंट बारदेन कौर बारदीर अति अभी धनकांड दिव्यांग आशीर्वाद गांड अभी वेटकोहमद दिव्य निका आशीर्वाद अभी दिव्य आशीर्वाद अभी कट तिबुन अब हकीन दिव्य बड़ापुर दिव्य बड़ापुर मे सबल मापली अभी सक्र दिव्यु अरे रते नगर आने वेला अरे දුටුගම් මේ පෙළාරගේ සෝණ දැකලා ආශිර්වාද කළා. අදී මාපලි යහනවා දෙදෙව් ලෝට අධිපති සක්ති දෙවිදෙනි. ඔබ මේ කාටද ආශිර්වාද කරන්නේ? කක අහනවා. ඒ මම මේ ආශිර්වාද කරන්නේ කාටද? පන්තිල් රකින්න හොඳ වැඩ කරන දුරාචාරයෙන් තොරව විතුකම් ඉටු කරන සත්පුරුෂ මිනිස් සමාජයක් ඉන්නවනම් මම මේ ආශිර්වාද කරන්නේ උන්ට කියන කයි සක්කර දෙවියොත් කිව්වි. एम नुवंतरंगटे जलावेड़कर पगाव गग इन मे दिव्यांग आशीर्वाद कौदाक दिव्यांग आशीर्वाद गांड अभी गुणवत्मसिंग अभी कटेज दिव्यांग आशीर्वाद एकांतरी दिव्युत्मी बुद्धुत्मी हमारे इन्होंने आशीर्वाद कोविड वसंगत विषय वसंगत रोग एंडम वर्धने पवती अब बहुत पैदे निरंतर अद माद्य बलपुहाम पोत्पत बलपुहाम इताम पैद रूपेण मे वर्धने सिद्धि यतम अवस्था वाली मे पौद्यलिक माद्य मेवा निशिविधेट होयल बड़ला जनता व धनवत्क्रीमी कटयत अभी रजे माद्य बहुम अवस्था वाली यथार्थे वसंकर्णतम कथाकरणी मुणम देख हर यथार्थे वसंकर्ण एक हानिया समहर विटक समहारों को भयाक्ति बिना अत अजिशी वार्ता करदर्शन करेंट अभी किसी के अजिशी वार्ता करदर्शन करवेंडे अभी यथार्थ निशिविधि अवबोध करके जाति अलग शाल हाणियन का मग विश्वास अभी निरंतर क्यूवे अदये अभी निरंतर क्यूवे मैं कोविड प्रसंगत रोग पीलवा अड़वेट गिनी भागे मेक पावती मेक तुरांकरा अवश्य वैद्योपदेश सौख्य उपदेश विजयदाज्य उपदेश आदि अरगण मेक पूर्वांतरुट कटिकरा क्यूवा मंगितर एव तव हर निश विधि किरण्यतिभाव मेतन अत्यावश्यम
මම දැක්කා ඊයේ අපේ ජනමාධ්‍ය ඇමති ඉහෙල රබුක්කල මැතිතුමා ප්‍රකාශයක් කළා දැන් මේක දෙවියන්ටයි බාර දෙන්න තිබෙන්නේ ඇත්තටම දෙවියන්ට බාර දුන්නේ අද විය නෙමෙයි අපේ සමන් දෙවියන් රට බාර දීලා දින අතර සම්බුද්ධ ශාසනයේ විසුන් දෙවියන්ට බාර දීලා තිබෙන්නේ ඒ දෙවිරුන්ගේ කාර්යභාරය ආශිර්වාද ආරක්ෂාවද ලැබෙන නිසා තමයි අද අපේ රට මෙතෙක් දුරට රැඳිලා තිබෙන්නේ රැකීලා තිබෙන්නේ ඒ දේව ආශිර්වාදය දිනා නමුත් බෞද්ධ වශයෙන් අපි හැමෙලෙන් බලන්නේ දේව ආශිර්වාදේ නෙමෙයි තුරුණගේ ආශිර්වාදයයි තුරුණගේ ආශිර්වාදේ නිසා තමයි දලදා වහන්සේ ආශිර්වාද නිසා තමයි මේ රට මෙච්චරවත් ආරක්ෂාව ලැබි වෙන්නේ දැන් දැන් අපිට පේන්නේ අපේ මිනිස්සු අපේ මම පොදිවේ කියන්නේ හැම කෙනියක් බලපුවාම ජනතාවගේ තියෙන වැරදි ක්‍රියාදාමයන් කූට ව්‍යාපාරයන් වන්දනීක ව්‍යාපාරයන් දුරාචාර ව්‍යාපාරයන් ආදී දේවල් දිනපතා වර්ධනය වෙනකොට දෙවියන්ගේ බැල්මක් ඇති වෙන්නේ නැහැ දෙවියන්ගේ ආශිර්වාදයක් ඇති වෙන්නේ නැහැ අපි දන්න බොහොම අය අද පුළුවන් තරම් වැරදි වැඩ කරලා 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 ඈ ඊළඟට පොයි කතරගම් දෙවියන්ට කියලා පූජා වට්ටියක් පවත් වෙනවා කතරගම් දෙවියන්ට කියලා ඇත්ත වශයෙන්ම කතරගම් දෙවියන්ට පූජා වට්ටියක් පවත්වලා පුළුවන් ද ආශිර්වාදයක් ගන්න එහෙනම් කතරගම් දෙවියොත් දුරාචාරයේ පල්ලොහු ආරක්ෂා කරන්න දෙවි කෙනෙක් දෙවියන්ගේ ආශිර්වාදය එහෙම ලැබෙන්නේ නැහැ අපට අවශ්‍යයි මොකද දැන් අපේ පොත්පත් හඳහලා තියෙන්නේ මොකද්ද සූසිය ගව් වපර ඌණන් නරෝ යම් කල දෙවියෝ තමන්ගෙල දැවැටි කුණුසේ සිතයි පිළිකුල මෙන්න මෙහෙමයි සාහිත්‍ය සඳහන් වෙලා තිබෙන්නේ මොකද මෙතෙන්දී දෙවියන්ගේ ආශිර්වාදය අවශ්‍යයි ඕපෑමතුමනි දෙවියන්ගේ ආශිර්වාදය ගැනීමට වඩා අපේ රටේ මිනිස්සුන්ගේ අපි ආශිර්වාදය ගන්නට ඕනේ රටේ මිනිස්සුන්ගේ ආශිර්වාදය ගන්න නම් මේ බොහොම මේ ජාතික විෂණයක් ඇති වෙලා තිබෙන්නේ ජාතික විපත්යක් ඇති වෙලා තිබෙන්නේ මේ ජාතික විපත්තියේදී මෙතෙන්දී අපි තේරුම් ගන්න ඕනේ පක්ෂ දේශපාලනය මුළු මනින්ම පැත්තකට දාලා උදාහරණ දෙන කන්නාඩි රාම පැත්ත පාට පාට පැත්තකට දාලා දැන් මේ හැම කෙනාගේම යුතුයකම විය යුත්තේ දෙවියන්ට කියන්නේ ඉස්සෙල්ලා යුතුයකම විය යුත්තේ අපේ යුතුයකම අපි හරියට කරමු අපේ යුතුයකම අද කෙරෙන්නේ නැහැ කෙනෙක් කාට ඇඟිල්ල දික් කර කර කරන හැබැයි ඇඟිල්ල දික් කරන මිනිස්සු තේරුම් ගන්නට ඕනේ අපි ඇඟිල්ල දික් කරන ඉතල අපි අඩපාඩු මොනවද කියලා ඊළඟ තව කොටසක් ඉන්නවා මඩ ගහනවා එක එක්කනට පාපදිය මඩ ගහනවා ඉතින් මඩ ගහන එක්කනක් දැනගන්න ඕනේ කාටවත් මඩ ගහන්න ඉස්සෙල්ලා මඩ ගෑවෙන අනන එක්කනාතේ මෙයා තේරුම් ගන්නට ඕනේ එහෙම නැතුව මං හිතනවා දෙවියන්ගේ ආශිර්වාදය ගන්න පුළුවන්කම නැහැ මුලින්ම මේ දේශපාලඥයෝ මේ රට විනාශ කළේ දේශපාලඥයෝ පක්ක දේශපාලන මේ වෙලාව පැත්තකට දාලා ඒ පක්ක දේශපාලනේ තියාගන්න ඡන්දෙදී යන් තියාගන්න පක්ක දේශපාලනේ පැත්තකට දාලා රට ගැන හිතන්න ජනතාව ගැන හිතන්න අපේ දේශය ගැන හිතන්න එහෙම නැතුව ඔබේ අනාගත ජයග්‍රහණයේ පපා හිතන මේ කටයුතු කරනවා නම් ඒක ඇත්ත වශයෙන්ම අරල කරන විලාසයක් විසක් හානියක් නෙමෙයි හැම කෙනාම අපි හැමදාම කියන්නේ මොකද්ද මේ රට තුල සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ හැම ජන කොටසක්ම සහෝදරත්වයෙන් ජීවත් වෙද රටක් තමයි ශ්‍රී ලංකාව කියලා කියන්නේ දැන් බුදුහාමුදුරුවෝ දේශනා කළේ සබ්බේ සත්තා භවන්තු සුඛි සත්තා හැමදාම උන්වන් බෙදලා තිබුණේ නැහැ බෙදුවේ නැහැ පාට වශයෙන් බෙදුවේ නැහැ ජාති වශයෙන් බෙදුවේ නැහැ ආගම් වශයෙන් බෙදුවේ නැහැ නමුත් අපි අද බෙදිලා බෙදිලා විනාශ වෙලා අපිත් විනාශ වෙලා රටත් විනාශ තත්ත්වයටපත් වෙලා තිබෙන්නේ මේ කොවිඩ් වසංගත රෝගය පිළිබඳව හැම දේශපාලඥයෙක්ම බොහොම දුරදර්ශීව එකට හිතනද තමන්ගේ වාක්‍යය හිතන්න එපා තමන්ගේ පාඩුව ගැන හිතන්න එපා රට ගැන හිතන්න ජාතිය ගැන හිතන්න ජනතාව ගැන හිතන්න ඇත්ත වශයෙන් මේ අනවශ්‍ය විදිහට පීඩම් කරන මේ දේශපාලඥයන්ට සංවිධානය පුර අද බලන්න රෝග කරලා ඉන්න රෝගියෙකුට හොඳ කෑම වේලක් දෙන්න බැරිද මේකේ පීඩම් කරලා ඉතර මිනිත්තු දුන්න කෑම වේලක් අද කෑමක් නෑ රෝවල් වල ඇතම් බලපුවාම බොහොම දුරු තත්ත්වය තියෙන්නේ අපිට කළවි දේවල් තිබෙනවා දෙවියන්ගේ ආශිර්වාද ගන්න නම් දෙවියන්ට කියන්න නම් අපි ඉස්සෙල්ලා ඇදෙන්නට ඕන අර කියලා තියෙනවනේ
තමා සම්මතේ පිහිටා පරහට වා දෙනු මේකට කියලා තියෙන්නේ අත්තාන මේව පටමන් පතිරූපේ නිවාතේ මේකයි බුදුන් වහන්සේ දේශනා කරපද අද අපි කිසිම ගුණ ධර්මයක් අපි ළඟ නැහැ කිසිම හැදියාවක් අපි ළඟ නැහැ කිසිම ප්‍රතිපත්තිය අපි ළඟ නැහැ අද අපි අමුණු අනුර බණ කියනවා අද මේ தත් ඇතිලාද වෙන්නේ දැන්වත් සියලුම දේශපාලඥයින්ට මම කියන්නේ සියලුම නායකයින්ට මම කියන්නේ වාද ભેද පැත්තකට දාලා රට ආරක්ෂා කරගමු ජනතාව ආරක්ෂා කරගමු මේ තත්ඳහා ඔබ කැපුණේ නැත්නම් අපේ රට විනාශයි ජාතිය විනාශයි මේ ඇස්වල තිබෙන පාට පාට කණ්ණාඩි පැත්තකට දාලා මේ ඔබේ කන් දෙක හොඳට දෝත කන් දෙක නැමේ දෝත හොඳට ඇස් රැවුම් කන් දීලා මේවා කටයුතු කරනවා මම හිතනවා අපට ආශිර්වාදයක් ලැබෙන්නේ දෙවියන්ට කියන්න ඕන මේ පාගල කියන්නේ නැහැ දෙවියන්ට වුණත් දෙවියොත් අහන්නේ අපි කියලා දිනවනේ අර මඩ හොදාගත් දෙවියොත් වඳිනවා කියලා අපි දැක්කව සමහර ත්‍රිවිල් වල ගහලා තිනවා උන්නොත් හොඳට හැදි දෙවියොත් නමට වදි බලන්න කොච්චර තනපාඩයක්ද මේ කියන්නේ උන්නොත් හොඳට හැදි දෙවියොත් නමට වදි හරි වටිනවනේ දෙවියෝ කර කරන්නේ එහෙම නැත්තන්ටයි එහෙම නැති මේ කියන කියන පුළුවන් තරම් උදේ පාන්දර නැගිටලා වරලා බොරු කියලා 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 ජනතාව මුලා කරලා රාය දින ඉන්දියානකට ඔය මත්පැන් ටියක් පාවිච්චි කරලා දොඩොර මිනිස්සුන් දෙවියන්ගේ ආශිර්වාදයක් ඇති වෙන්නේ නැහැ. නියම ගුණධර්ම ආරක්ෂා කරමින් යථාර්ථයේ තේරුම් අරගෙන කටයුතු කරොත් පමණයි දෙවියන්ගේ රැකවරණේ ලැබෙන්නේ. දෙවියන්ගේ ආශිර්වාද ලැබෙන්නේ. එහෙමනම් දෙවියෝ පංචාකාරයෙන් හොරුන්ට පගාකාරයින්ට දෙවියන්ගේ ආශිර්වාද ලැබෙන්නේ. ඒව හරියට අර කරන කලට පව් මීරිය මිසේ විඳින්න කලට දුක් දැඩි වෙයි ගිනිසේ කියන එක තමයි ඇති වෙන්නේ. මේ නිසා අපි අපට කියන්නේ රට රකිමු ජාතිය රකිමු ජනතාව ආරක්ෂා කරගමු මේ කොරෝනා ව්‍යසනේ ශ්‍රී ලංකාව තුලින් තුරන් කරලා සහෝදරයන් ජීවත් වෙමින් හොඳ ජනතාවක් ගොඩනගන්නට අපි ශක්තිය දෙමු කියන එකයි මගේ විශ්වාසය මගේ